වන්නේ වැඩසටහන ආරම්භ කිරීමට මම ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා ශමීම් මහමෙඩ් මහත්මයාට වැඩසටහන ඉදිරියට කරගෙන යන්න. හරි, thank you බුද්ධිමත්. අපි එහෙනම් අපේ session එක start කරමු. අනික් කට්ටිය join වෙයි. මම හිතන්නේ කට්ටිය message එකක් දාන්න ඇති groups වලට. So ඒ කට්ටිය join වෙයි. මම හිතන්නේ දැනට 56ක් විතර join වෙලා ඉන්නවා. හරි, මේ කොහොමද record වෙනවනේ? So කට්ටිය share කරගන්න පුළුවන් අනික් කට්ටියත් එක්ක. අපි එහෙනම් නවත්වපු තැනට අපි ආපහු යන්. හොස්ට් මට screen එක share කරන්න දෙනවද? බුද්ධික මට ස්ක්‍රීන් එක ෂෙයා කරන්න. හරි සර්, thank you. හරි, thank you. හරි, හැමෝටම ස්ක්‍රීන් එක පේනවා ඉතින්. හරි, අපි රීෆ් නොට් එකෙන් තමයි අපි අපේ අපි ස්ටොප් කරේ. සෝ හරි, අපි එහෙනම් එතනින් අපි අපි ස්ටාර්ට් කරමු අපේ රීෆ් නොට් එක, ඒ කියන්නේ පිරිමි ගැටේ. සෝ අපි ඒකේ ප්‍රැක්ටිකල් එක කර කර තමයි අපි හිටියේ. ඔය කට්ටියට මේ ස්ක්‍රීන් එක පේනවා ඇති. මේකෙදි මම අර මාත් යූස් කරේ රෙඩ් කලර් ඇන් වයිට් කලර් රෝබ්ස් දෙකක් මේ රීෆ් නොට් එක ගහන්න. සෝ මේක ගොඩක් සිම්පල්. සහ මම ඔය කට්ටියට කිව්වා මේ ගැට් නොට් එක හරියටම ගැහුවොත් මේක හරියටම හොඳට තද වෙනවා. සහ ලේසියෙන්ම මේ නොට් එක ලියා ගන්නත් පුළුවන්. අපි එහෙනම් අපි නෙක්ස්ට් ස්ලයිඩ් එකට යන්. අපි මේක යූසර්ස් උත් කතා කරා. වැඩි මතක ඇති මං කිව්වා මේක අපි ට්‍රයන්ගුලර් බෑන්ඩේජ් එකකට අපි යූස් කරනවා, ඒ කියන්නේ ෆස්ට් එයිඩ් වලදී. සහ පාර්සල් එකක් නැත්නම් අපි අපිට ඕනම දෙයක් අපිට එක සමාන, ඒ කියන්නේ තික්නස් එක එක සමාන ලණු දෙකක් හෝ රෝප්ස් හෝ ඉකෝ ස්ට්‍රින්ග්ස් අපිට යූස් කරන්න පුළුවන්. මේ රීෆ් නොට් එකක් ගහලා අපිට ජොයින් කරන්න පුළුවන්. බට් තව දෙයක් තියෙනවා, මේ රීෆ් නොට් එකෙන් හැම රෝප් එකක්ම එකතු කරන්න බෑ. හරිද? ඔය කට්ටිය ට්‍රයි කරන්න මේක නයිලෝන් හරි තංගුස් හරි රෝබ්ස් හරි ස්ට්‍රින්ග්ස් හරි යූස් කරලා මේ රීෆ් නොට් එක ගහන්න. බට් රීෆ් නොට් එක ගහන්න බෑ, ඒකෙදි ලිස්සනවා සහ මේ රීෆ් නොට් එක ජොයින් කරන්න බෑ, ලිස්සලා මේ ලණු දෙක ලෙහෙනවා. සෝ මේක යූස් කරන්න පුළුවන් කොටන් වගේ කොටන් කොය, ඒ කියන්නේ කොහු ලණුවලදී අපිට මේක යූස් කරන්න පුළුවන්. මැනිලා වගේ රෝප්ස් යූස් කරලා අපිට මේ රීෆ් නොට් එක යූස් කරලා අපිට පුළුවන් එක සමාන තික්නස් දෙකක් තියෙන රෝප්ස් දෙකක් එකතු කරන්න. නෙක්ස්ට් අපිට අසමාන ලණු දෙකක් එකතු කරන්න අපි යූස් කරන නොට් එක තමයි රුවල් ගැටේ. අපි මේකට කියනවා ෂීට් බෙන් කියලා. මේකත් ගොඩක් සිම්පල් නොට් එකක්. අපි මේකෙදිත් අපිට යූස් කරන්න පුළුවන් අසමාන ලණු දෙක. මම නෙක්ස්ට් ස්ලයිඩ් එකට යන්න. නෙක්ස්ට් ස්ලයිඩ් එකේදී මම කට්ටියට කියන්නම් මේක යූසර්ස්. ඊට පස්සේ මේක ප්‍රැක්ටිකලි කරලා පෙන්නන්නම්. අපි ඇනිමේටඩ් නොට් එක බලමු. ඔය කට්ටියට පොඩි අයිඩියා එකක් ගන්න. Welcome to another knot tying demonstration from animatedknots.com. This video shows how to tie the sheet bend, useful to join two ropes of different sizes. Make a bite in the thicker blue piece of rope. Pass the thinner red rope through this bite and then around the blue tail and blue standing end in that order. Finally, tuck the thinner rope under itself to finish the knot. When tied correctly, the two ends lie on the same side of the knot. If there is a marked difference in rope size, the smaller rope can be passed around and under itself a second time to make it. මේක තමයි නොට් එක. මේකෙදි අපි මේ නැමුමට එක්ක අපි කියන බෙන්ඩ් කියලා, මේක එන්ඩ් එකකෙදි නමන හින්දා තමයි අපි කියන්නේ ඒකට බයිට් කියලා. සෝ මෙතන පොඩි නැමුමක් බෙන්ඩ් එකක් අපි හදලා ඊට පස්සේ අපිට පුළුවන්
මේ රෝප් එක යටින් අරගෙන වටයක් කරකවලා ඒ රෝප් එකම චුට්ටක් උස්සලා ඒකෙන් ඇතුල් කරන්න. සෝ මේක අපි යූස් කරන්නේ අසමාන ලොන්ඩයක් එකතු කරන්න සහ අපි මේක යූස් කරනවා ස්කවුටින් වලදී නම් ෆ්ලැග් එකට ගහන්න. සෝ ඔය කට්ටියට මේක ගොඩක් වෙලාවට ෆ්ලැග්ස් වලට ගහන්නත් පුළුවන්. ඉතින් මම මේක ඔය කට්ටියට ප්‍රැක්ටිකලි කරලා පෙන්නන්න කොහොමද මේක ගහන්නේ කියලා. හරි. හරි. මේකෙදි මම රෙඩ් කලර් රෝප් එක ගන්නවා. රෙඩ් කලර් රෝප් එකෙන් තමයි පොඩි ලූප් එකක් වගේ පොඩි ලූප් එකක් හදාගන්නේ. ඊට පස්සේ මම වයිට් කලර් රෝප් එක යූස් කරනවා. ඊට පස්සේ මේකෙදි අර ලූප් එක යටින් වයිට් කලර් රෝප් එක ගන්නවා. අරගෙන අර ලූප් එක වටේ එකපාරක් කරකවනවා. එකපාරක් කරකවලා ඊට පස්සේ මේ වයිට් කලර් රෝප් එක චුට්ටක් උස්සලා ඊට පස්සේ රෝප් එක යටින් මේක එළියට දානවා. මේක තමයි ෂීට් බෙන් කියන්නේ නැත්තම් රුවල් ගැටේ. ගොඩක් සිම්පල් මේක ගහන්න. ඊට පස්සේ මේ කොච්චර ඇද්දත් මේක ගලවන්න බෑ. සහ ඇනිමේටඩ් නොට්ස් වල කිව්වා වගේ මේ එජස් දෙකම එන්ඩ්ස් දෙකම ඔය කට්ටියට බලා ගන්න පුළුවන් එකම සයිඩ් එකේ. අපහම ඔය කට්ටියට ගහලා එක පෙන්වන්න. රෙඩ් කලර් එකකින් අපි ලූප් එකක් හදා ගන්නවා. ලූප් එකක් හදලා ඒක යටින් අරගෙන වටයක් කරකවලා ඊට පස්සේ ඒ ගත්ත ලණුවෙම චුට්ටක් උඩට උස්සලා ඒක යටින් එළියට දානවා. ගොඩක් සිම්පල්. මේක ඇත්තටම නොට් එකක් නෙමෙයි, මේක ඇත්තටම හිච් එකක් නැත්තම් පැටලුමක්. හරිද? හරි. අපි නෙක්ස්ට් ස්ලයිඩ් එකට යමු. හරි. අපි කතා කරේ රුවල් ගැටේ ෂීට් බෙන්ඩ් එක. නෙක්ස්ට් ක්ලෝ හිච්. අපි සිංහලෙන් මේකට කියනවා කොස් පට්ටා කියනවා නැත්නම් කොස් පොත්තා කියනවා. ඉතින් මේ නම් දෙකම පාවිච්චි කරනවා. සහ මේකට වෙනත් නම් ගොඩක් තියෙනවා. පැනිමුල් ගැටේ කියලාත් කියනවා. ඔය කට්ටියට එච්චර ඩීප් යන්න ඕනේ නැහැ. බට් ඔය කට්ටිය දැනගෙන ඉන්න ඕනේ බේසිකලි ඔකට්ටිය මේ වගේ නොට්ස් පාවිච්චි කරන්න ඕනේ ඔකට්ටියගේ ඇඩ්වෙන්චර් කියන්නේ ඔකට්ටි හයික් එකක් හෝ ඔකට්ටි කැම්ප් එකකට යද්දී අනිවාර්යෙන් මේ බේසික් නොට්ස් ටික අනිවාර්යෙන්ම දැනගෙන ඉන්න ඕනේ. නැත්නම් ඔකට්ටියට ඉස්සරහට එක එක ෆේලියර්ස් නැත්නම් ෆෝල්ස් එයි. සෝ ආපහු ඔකට්ටියට බලන්න වෙයි කොහෙන්ද වැරදුනේ. සෝ ඒ හින්දා මේ ටික පොඩ්ඩක් දැනගෙනම ඔකට්ටිය හයිකින්ග් කැම්පින් කරනවා නම් වඩාත් හොඳයි. සෝ මේකෙදි අපි මේක ගොඩක් වෙලාවට යූස් කරන්නේ මොකක් හරි ලොග් එකක්. ඒ කියන්නේ මොකක් හරි ලී එකට, ලෑල්ලකට හෝ ගහකට වගේ අපි එක්ක ටිම්බ අපි මොකේකට හරි ගහද්දි ගහන්න තමයි අපි මේක යූස් කරන්නේ මේ නොට් එක. මේකත් ගොඩක් ලේසි. නෝමලි ටිම්බ එක වටේ නැත්නම් ලොග් එක වටේ මේ රෝප් එක දාලා ඊට පස්සේ මේක කතරයක් හැඩයට තමයි අපි මේ ගැටේ ගහන්නේ. කතිරයක් අරගෙන ෆයිනලි එජ් එක ඇතුලෙන් දාලා එළියට ගන්නවා. එතකොට මේ වගේ නොට් එකක් හැදෙනවා. මේකට කියන්නේ ක්ලෝ හිච් කියලා. අපි ඇනිමේටඩ් නොට් එක බලමු. Welcome to another knot tying demonstration from animatedknots.com. This video teaches you how to tie the clove hitch using the end of the rope. Pass the end of the rope around the pole. Continue across the standing end and around the pole a second time, thread the end under itself and pull tight to form the clove hitch. For more... Hari, api e video ek apahu balamu. Welcome to another knot tying demonstration from animatedknots.com. This video teaches you how to tie the clove hitch using the end of the rope. Pass the end of the rope around the pole, continue across the standing end and around the pole a second time, thread the end under itself and pull tight to form the clove hitch. හරි. මේකෙදි අපි මේ ක්ලෝ හිච් එක පාවිච්චි කරනවා එක්ක ගහකට බඳින්න
රෝප් එක හොඳ ටයිට් වෙන්න එක්කෝ අපි ලෑෂින්ස් කියන බෑමි කියන අපි ස්කවුටින් වල ගැජට්ස් අපි ඉස්සරහට පොඩ්ඩක් කතා කරනවා ඒක ගැන ඒකෙදී අපි මේ බෑමි පටන් ගන්න කලින් අපි යූස් කරන්නේ මේ ක්ලෝ හිච් එක ඊට පස්සේ අපි අපේ පෝර්ටබල් ෆ්ලැග් පෝස්ට් හරි එක්කෝ ෆ්ලැග් පෝල් එක අපි අපේ කොඩිය උස්සපුවාම අපි අපේ කොඩි ලණුව අපි ඉස්සලාම ක්ලෝ හිච් එකක් විදියට ගහලා තමා පටලවන්නේ ඔය ටික තමා නෝමලි මේ සෝරි මේන්ලි අපි යූස් කරන්නේ ක්ලෝ හිච් එක ක්ලෝ හිච් එකේ යූසර්ස් ටික සහ මම දැන් ඔකට කියලා දෙන්නම් කොහොමද මේක ප්‍රැක්ටිකලි කරන්න කියලා හරි ඔකටගේ නොටින් කෝඩ්ස් ඔකටි අරගෙන ඔකටි මාත් එක්කම ප්‍රැක්ටිකලි මේක කරන්න මේකෙදි මම එක රෝප් එකක් ගන්නවා ඔකටියට රෙඩ් කලර් එක හොඳට පේනවා ඇති ඔව් රෙඩ් කලර් එක පේනවා සෝ මේකෙදි මේක ගන්න ටෙක්නික්ස් ගොඩක් තියෙනවා මම ඔකටියට ලේසිම ටෙක්නික් දෙක කියලා දෙන්නම් ෆස්ට් ටෙක්නික් එක තමයි ඔකටිය මේ animated knots වල දැක්කනේ normally ටිම් එකක් කියලා මම මගේ ඇංගිල්ල යූස් කරන්න මේක ඔකට හිතා ගන්න ටිම්බේ කියලා එක්කෝ ලොග් එකක් කියලා සෝ මේකෙදි මම එක පාරක් කරකවනවා ඊට පස්සේ ආපහු කරකවලා ඊට පස්සේ මේ මෙතන කතිරයක් එනවා normally drop එක තියෙන උඩින් ඊට පස්සේ ආපහු වටයක් කරකවලා මේක කතිරයක් විදියට අරගෙන ඊට පස්සේ මේ edge එක end එක මේ කතිර මැද්දෙන් එළියට දානවා අතර මැද්දෙන් එළියට දානවා සෝ මේක මේ වගේ නොට් එකක් එන්නේ මේ වගේ නොට් එකක් එන්නේ මේකෙදි ගැටේ හරිද කියලා බලන්න අපිට මේ x එක නැත්තම් මේ පැත්තට ඇද්දාම මේක එච් අකුරක් වගේ හරිද සෝ මේ විදිහට තමයි නොට් එක එන්නේ මේක අපිට පුළුවන් ටිම්බේක් ගහන්න සෝ මේක කොච්චර ඇද්දා මේක ගැලවෙන්නේ නැහැ ඊට පස්සේ අනිත් මෙතඩ් එක තමයි මේක අපිට යූස් කරන්න පුළුවන් ඔය කට්ටිය දන්නවා ඇති උඩුවත් තොණ්ඩුවකුයි යටියත් තොණ්ඩුවක් අපි කියනවා මේ විදිහට තොණ්ඩුවක් සහ මේ උඩුවත් තොණ්ඩුවක් මේක යටියත් තොණ්ඩුවක් මේ තොණ්ඩු දෙකම එකතු කරපුවාමත් එකතු කරලා ලොග් එකක් ඒක මැද්දෙන් දැම්මොත් අර නොට් එකම තමයි එන්නේ සි ඒ නොට් එකම තමයි එන්නේ කිසිම වෙනසක් නැහැ මේක අපිට ලේසියෙන් පාවිච්චි කරන්න පුළුවන් මේකදී අපි යූස් කරන්නේ උඩුවත් තොණ්ඩුවකුයි යටියත් තොණ්ඩුවකුයි අරගෙන ඒ දෙක ඕවර්ලැප් කරනවා එක උඩ එක තියනවා ඊට පස්සේ ඒක ඇතුළට ලොග් එක දානවා සෝ මේකෙදී ඔය වගේ නොට් එකක් තමයි එන්නේ හරි next හරි අපි දැන් ක්ලෝ හිච් තමයි අපි ඉවර කරේ next up ගලු මොකක්ද තියෙන නොට් එක ජීවිත ආරක්ෂක ගැටේ මේකෙදි අපිට පුළුවන් මේක මෙතඩ්ස් දෙකකට පාවිච්චි කරලා මේ දෙකකට මේකත් ගහන්න මේකෙදි අපි ලූප් එකක් හදා ගන්නවා ලූප් එක ඇතුලෙන් ගිහිල්ලා එළියෙන් කැරකිලා ආපහු ඇතුලට තමයි මේක දාන්න ඕනේ මේ end එක ඔකට පේනවා ඉතින් මේ ඊතලයක් තියෙනවා ලූප් එකක් හදලා මීට ඇතුලෙන් දාලා වටයක් කරකවලා ආපහු මේක ඇතුළට දානවා එතකොට තමයි මේ බෝව ලයින් එක හැදෙන්නේ මේකට කියනවා තොණ්ඩු ගැටේ කියලාත් කියනවා ජීවිත ආරක්ෂක ගැටේත් කියලා කියනවා අපි බලමු මේක animated knot එක Welcome to another knot tying demonstration from animatedknots.com This video teaches you how to tie the bowline Form a small loop in the rope leaving a long enough tail to make the bowline that you need. Pass the tail of the rope through the loop as though making an overhand knot. Continue around the standing end and then pass the tail back through the small loop to complete the knot. Welcome to another knot tying demonstration from animatedknots.com. This video teaches you how to tie the bowline. Form a small loop in the rope, leaving a long enough tail to make the bowline that you need. Pass the tail of the rope through the loop as though making an overhand knot.
continue around the standing end, and then pass the tail back through the small loop to complete the knot. Hi. ඊට පස්සේ අපි මේ බෝලයින් නොට් එක අපිට මම කිව්වා ක්‍රම දෙකකින් ගහන්න පුළුවන් කියලා එකක් අර animated knot එකේ පෙන්නපු විදිහට නැත්නම් මෙහෙම බඩ වටේ දාලා අපිට පුළුවන් මේ knot එක ගහන්න. So මම මේ බඩ වටේ දාලා ගහන knot එක ඔකට කියලා දෙන්නේ නැහැ මොකද ඒක චුට්ටක් අර live කරනවා වගේ නෙමෙයි මේ online පොඩ්ඩක් පෙන්වන්න ඔකට අමාරුයි මේ knot එක so maanith anikrame kiyalu denna oy kattiyata puluwa meke anith vidihat oy kattiyata internet ekem bala ganna man oy kattiyata anikrame kiyala denna so api me bowline knot ekak use karanne weight ekak lift karanda saha life saving purposes walata thama api me knot ekak use karanne life saving purposes waladi kiyanne life saving purposes waladi knots දෙකක් අපි use කරනවා එකක් මේ bowline knot එක සහ අනිත් එක fireman's chair knot එක. ඉතින් ඔය කටියට fireman's chair knot එක ගොඩක් ඒක advanced so අපි ඒක කියලා දෙන්නේ නැහැ. මේක basic knot එකකින්ද ඔය කටිය මේක දැනගන්න හදිස්සියකදී ඔය කටිය වගුරු බිමක හෝ ඔය කටිය පල්ලෙහා මොකක් හරි වලකට වැටිලා ඉන්නවා නම් ඔය කටියට පුළුවන් මේ knot එක පොඩ්ඩක් ලොකුවට ගහලා ඔය කටියගේ ඇඟට දාගෙන අනිත් එක්කෙනාට කියන්න පුළුවන් මේක ලිෆ්ට් කරන්න කියලා එක්කෝ අනිත් එක්කෙනා ඒ කියන්නේ උඩක සේෆ් ඉන්න එක්කෙනෙක්ට පුළුවන් මේ knot එක ගහලා පල්ලෙහාට දාන්න සෝ එයාට පුළුවන් මේ knot එක එක්කෝ අතින් හයියෙන් තද කරලා අල්ලගන්න එක්කෝ එයාගේ බඩවටේ දාගන්න පුළුවන් සෝ මේකෙදි මම කට්ටියට මේක ප්‍රැක්ටිකල් කරලා පෙන්නන්න මේකෙදි අපි යූස් කරනවා තොණ්ඩුවක් අපි තොණ්ඩුවක් යූස් කරනවා ඊට පස්සේ මේ තොණ්ඩුව උඩුවත් තොණ්ඩුවත් තියෙන්නේ මේ ක්‍රොස් එකක් සෝ මේක යටින් දාලා ඊට පස්සේ මේ ලොง දිග රෝප් එක තියෙන ඒ රෝප් එක වටේ දාලා ඊට පස්සේ අර අපි හදපු ලූප් එක ඇතුළටම අර එන්ඩ් එක දානවා ඊට පස්සේ මෙහෙම මේ විදිහට ලූප් එකක් තමයි එන්නේ අපි මේකට කියනවා තොණ්ඩු ගැටේ නැත්නම් ජීවිත ආරක්ෂක ගැටේ නැත්නම් ඉංග්‍රීසි වලින් බෝලයි හරිද අපි normally අපි අපේ ළමයිට කියලා දෙද්දී පොඩි ස්ටෝරි එකක් කියලා දෙනවා මාව පේනවත් දන්නේ මෙහෙම මම කරද්දි normally අපි කියනවා රෝප් එක එකටි කරට දාගන්න කියලා කරට දාගෙන අපි කියනවා මෙතන පොඩි ලූප් එකක් හදාගන්න සෝ අපි කියනවා මේ ලූප් එක හුඹහක් කියලා ඔකටි ඉමේජින් කරගන්න කියලා ඊට පස්සේ අපි කියනවා මේ ණය මේ එන්ඩ් එකට ණය නැත්තම් ණයගේ ඔළුව සෝ හුඹහය තුලින් ණය එනවා ණය ඇවිල්ලා මේ ගහ අපි මේක ඉමේජින් කරන්න කියන මේ ගහ ගහ වටේ කැරකිලා ආයේ හුඹහය තුලට යනවා හුඹහය තුලට ගියාට පස්සේ එයාගේ ඔළුවෙනුයි එයාගේ ඇඟෙනුයි අල්ලලා ගහෙන් අදින්න කියනවා ඒක ඇත්තටම අර මේ මිත්‍යාවක් වගේ ඒක කරන්න බෑ ඒ වුණාට අපි අර මතක හිටින්න තමා ඒ කට්ටියට කියලා දෙන්නේ. සෝ මම ආපහු ඒක කියලා දෙන්න. අපි රෝප් එක කරට දා ගන්නවා. ලේසියට පැටලෙනවට පොඩි ලූප් එකක් හදා ගන්නවා. ලූප් එක හුඹහා මේ ණයගේ ඔළුව ණය හුඹහා ඇතුලෙන් උඩට එනවා. ගහ වටේ එකපාරක් කැරකෙනවා and එයා හුඹහ ඇතුළටම ආපහු යනවා. සෝ ණයගේ ඔළුවෙනුයි ඇඟෙනුයි අල්ලගෙන ගහෙන් අදින්න. සෝ මේ තියෙන්නේ ජීවිත ආරක්ෂක ගැටේ. මං අනිත් knot එකත් ඔය කට්ටියට එකපාරක් කරලා පෙන්නන්නම්. ඒක මම ඇඟ වටේ දාගන්න බඩර දාගන්න බෑ ඔය කට්ටියට පේන්නේ නැති හින්දා. සෝ මේක රෙකෝඩින් එකක් තියෙන. සෝ ගැටි හිමීට පෝස් කරලා හරි කොහොම හරි මෙතඩ් එකකින් මේක මේකත් ඔය කට්ටිය සමහර කට්ටියට මේක ලේසි වෙයි සමහර කට්ටියට කලින් කියපු එක ලේසි වෙයි සෝ මම දෙකම මෙතඩ්ස් දෙකම ඔය කට්ටියට පෙන්නන්නම් normally අපේ ස්කවුට්ස්ලා හැමෝටම වගේ ජීවිත ආරක්ෂක ගැටේ ගහන්න පුළුවන් නැත්නම් බෝලයින් ගහන්න පුළුවන් සෝ ඒ කට්ටිය කරන්නේ ඒ කට්ටිය රෝප් එක දානවා පල්ලෙහාට පල්ලෙහා ඉන්න පුද්ගලයෙක්ට සෝ එයාට ගහන්න පුළුවන් නම් එයා කරන ලේසියම මෙතඩ් එක තමයි මේක
එයාට කවුරු හරි මේ රෝප් එක දෙනවන ඒ දෙනෙක්කෙනට අතාරින්න එපා කියන්න සෝ මේක එකත්තිං වුණත් ගහන්ඩ පුළුවන් මේ නොට් එක මං කරන්නේ මේ මගේ රයිට් හෑන්් එක කොයි වෙලාවකවත් අතාරන්නේ නෑ මේ රෝප් එක එන්ඩකින් අල්ලගෙන මේක ක්‍රොස් කරලා ක්‍රොස් කරපුවාම අපේ යටින් අපි උඩේඉඳල යට බලද්දී අපට පේන ට්‍රෑංගල්ල ඒ ට්‍රෑංගල් එක තුළෙන් මෙහෙම අත අරගෙන මේ අර අපිට දුන්න ලනුව වටේ කරකවලා මේ මං අතාරින්න කොයිලාකත් වතේ කරකවලා ඊට පස්සේ අත එලියට ඇදලා ගන්නවා අත එලියට ඇදලා ගන්න මේ රෝප් එක මට එක්කනේ දීලා තියෙන්නේ සෝ මටම ඒ නොට් එක ගහගන්න පුළුවන් ඊට පස්සේ එයාට පුළුවන් අදින්න සෝ මගේ මෙතන අත් දෙකට මෙතන හිර වෙලා තියෙන්නේ මටත් පුළුවන් මෙහෙම හයියෙන් අල්ලගන්න සෝ මාව උඩට ඇදලා ගන්න පුළුවන් ඉතින් ඔය දෙක තමයි මිතස් දෙක බෝලයින් එක ගහන්න ලේසි මෙතඩ්ස් දෙක නැත්තම් තව තියෙනවා මෙතඩ්ස් සෝ අපි නෙක්ස්ට් නොට් එකට යන්න අපි හරි නෙක්ස්ට් නොට් එක තමයි මේ තමයි අපේ ෆයිනල් නොට් එක රවුන්ඩ් ටර්න් ඇන්ඩ් 2 1/2 ෆීචර්ස් මේකට කියනවා අපි සිංහලෙන් වටය පැටලු වලු දෙකේ ගැටේ කියලා මේක ඇත්තරම නොට් එකක් නෙමේ මේක හිච් එකක් මේක පැටලුමක් අපි කියන්නේ සෝ මේකත් ගොඩක් ලේසි ගහන්න මං ඉස්සරහට කියලා දෙන්න අපි ඉස්සල්ලා animated knot එක බලමු Welcome to another knot tying demonstration from animatedknots.com This video teaches you how to tie the round turn and two half hitches Pass the tail around the post twice This takes the strain while you tie the knot. Then pass the tail around the standing end to make the first half hitch. Pull this tight. Continue around in the same direction to make the second half hitch. Pull this tight to complete the knot. Four. Hey. A knot එක round turn and two half hitches. So ඒකෙදිත් අපි log එකක් හරි කිසි මොකක් හරි දෙයක් අපි use කරනවා. සෝ මේක අපි යස් කරන්න ටෙන්ස් ටෙන්ස් වල ඔකටට දකල් දැකල ඇති මොකක් හරි නූලක් හෝ ලනුවක් හෝ දෙයක් තියෙනවා ගයිලයින් එක සෝ අපිට ඒකෙදී සමහරක් වෙලාවට හැම සමහර ටෙන්ස් වලදී ඒ කට්ටිය ප්ලාස්ටික් කෑල්ලක් එනවා ඒකට දාලා අපිට පුළුවන් ඒක ඇඩ්ජස් කරන්න නැත්තම් එහෙම එකක් නැත්තම් අපි නෝමලි යස් කරන්නේ රෝප් එකක් අරගෙන මේ රවුන්ඩ් ටර්න් ඇන්ඩ් 2 1/2 ෆීචර්ස් පෙග් එකට ගහනවා මේක හිතාගන්න පෙග් එක කියලා සෝ මේක අපි පෙග් එකට දාලා අපි රවුන්ඩ් ටර්න් ඇන්ඩ් 2 1/2 ෆීචර්ස් ගහනවා ඊට පස්සේ අපි පෝටබල් ෆ්ලැග් පෝල් එකකටත් අපි මේ මේක තමයි අපි යූස් කරන්නේ ඉස්සරහට ගැජට්ස් වලදී මම ඒක පෙන්වන්න මොකද්ද මේ පෝටබල් ෆ්ලැග් පෝල් එක කියලා සෝ එතකොට ඔකටට අයිඩියා එකක් එයි මම ඔකටට දැන් මේක ප්‍රැක්ටිකල් කරලා පෙන්වන්න කොහොමද කරන්නේ කියලා මේකෙදි ඉමජින් කරගන්න මේ ලොග් එකක් හරි මොකක් හරි ටිම්බ හරි මොනවා හරි දෙයක් කියලා එකෝ ස්ටික් එකක් කියලා සෝ අපි කරන්නේ මේ රෝප් එක එකපාරක් දානවා ආයෙ පාරක් දානවා දාලා නිකම් පැටලුමක් එක පැටලුමක් හරිද ඊට පස්සේ තව එක පැටලුමක් හරිද මේච්චරයි මේ නොට් එක ඊට පස්සේ මේක චුට්ටක් ඇඩ්ජස්ට් කරනවා මේක තද වෙන්න සෝ මේක කොයි වෙලාවකවත් ගැලවෙන්නේ නැහැ සහ සිම්පල් නොට් එකක් මේක එක හොඳට තද කරපුවාම මේක එන සිම්පල් මම ආපහු ගහලා පෙන්නන්නම් මේක රවුන්ඩ් ටර්න් ඇන්ඩ් 2 1/2 ෆීචර්ස් කියන්නේ මේක හොඳට වටයක් එකපාර වටයක් කරකවනවා මේක ඉදි වට දෙකක් අපි කරකවනවා ඊට පස්සේ ෆීචර්ස් දෙකක් ඒ කියන්නේ පැටලුම් දෙකක් මේකට ගහනවා රවුන්ඩ් ටර්න් ඇන්ඩ් 2 1/2 ෆීචර්ස් මෙහෙම පැටලුම් දෙකක් දානවා ඊට පස්සේ මේක තද කරනවා සෝ ගොඩක් සිම්පල් මේක හිච් එකක් මතක තියාගන්න නොට් එකක් නෙමෙයි මේක පැටලුමක් හරි අපි නෙක්ස්ට් ස්ලයිඩ් එකට යමු next
කෑම්පින් ටූල්න් ගැජට්ස් කාට හරි අයිඩයගත්තේ න ඇතර මුහදම කෑම්පින් ටූල්න් ගැජට් කියන්න කියලා කාට හරි අයිඩයගත්තේ නද කවරු හරි මිචරේලා කතාගරෙන සෝ කවරි රිප්ලයි ඇත්තෙනවාද ඇතර මොකදම කෑම්පින් ටූල්න් ගැජට් කියන්න කියලා කාට හරි මොකක්ම හරි අයිඩේක කෑම්පින් වලදී අපි අරන් යන්න ඕන දේවල් හරි හරි thank you කවුද කතා කරේ කියලා නම් මට හන්න බැරුව ගියා හරි කමන්නේ thank you හැබැයි අපි කෑම්පින් ටූල්ස් ඇන් ගැජට්ස් කියන්නේ එකක් අපි කෑම්පින් යද්දී ටූල්ස් අපි අරන් යනවා සහ අපි කෑම්පින් ඉන්න වෙලාවේදී ඒ කියන්නේ අපි normally කෑම්ප්ස් යද්දී අපි පුටු මේස අරන් යන්නේ නැහැ නේ අපි normally අපේ competitions දින competitions කියන්නේ අපේ මං කියුවා අපේ කෑම්ප්ස් වලට කියන්නේ ලොකු jamborees කියලා. මොකද අපේ කෑම්ප්ස් ඉස්කෝල එකක් දෙකක් නෙමෙයි මුළු ලංකාවෙම ඉන්න ඉස්කෝල participate වෙනවා අපේ jamborees වලට ඊට පස්සේ district events වලට participate වෙනවා. So එතකොට district level එකේ ඉන්න හැම scouting කරන හැම ඉස්කෝලයක්ම participate වෙනවා. So ගෙවල් වලින් එකට පුටු මේස ගේන්නේ නැහැ. අපි ඒ වෙලාවෙදි කරන්නේ පුවක් කොට වලින් හරි එක්කෝ අපේ ස්ටේව්ස් යස්ටි වලින් හරි එක්කෝ ලී වලින් හරි ඉතින් අපි අපිටම කියලා අපිටම ආවේනික විදිහට අපි පුටු මේස අපිට ඕන කරන හැම ඉක්විප්මන්ට් එකක්ම අපි හදා ගන්නවා. ඒ කියන්නේ අපිට ඕන කරන දේවල් ටික මම ඔයගට ඉමේජස් වලින් පෙන්වන්නම්. නෝමලි අපි කැම්ප් සයිට් එකක් ගහද්දී මේ ඉමේජ් එකේ චූටි වැරදි වගේක් තියෙනවා. මොකද මේ එක එක කට්ටි එක එක විදිහට මේක යූස් කරන්නේ. නෝමලි අපි කැම්ප් සයිට් එක ගහන්න ඉස්සෙල්ලා මම ඔයගට කිව්වා වින් ඩිරෙක්ෂන් එක අපි බලන්න ඕනේ අනිවාර්යෙන්. ඊට පස්සේ අපේ ඒරියා එක ක්ලියර්ද ඒ ඔක්කොම ටික බලලා අපි නෝමලි මේක මේ ලේඅවුට් එක අපි යූස් කරන්නේ නෝමලි ලොකු කැම්ප්ස් වලදී. ඔයගට වෙනම කැලේක තනියෙන් යනවා ඒ කියන්නේ ටීම් එකක් යනවා නම් මේක ඔයගටට අදාළ වෙන්නේ නැහැ. බට් ඔයගට මේ ටික පොඩ්ඩක් දැනගෙන ඉන්න ඕනේ. ඉතින් ඔකට ඉස්සලා ඔකටගේ ෆෙන්ස් එක ගහ ගන්නවා වැට ඊට පස්සේ ගේට්වේ එක ඊට පස්සේ වින් ඩිරෙක්ෂන් එක මේ පැත්තilla මේ පැත්තට තියෙන්නේ සෝ ඔකට ලිප් හදද්දී වින් ඩිරෙක්ෂන් එකේ කෝන් එකට හදන්න. ඒ කියන්නේ ඔකට මෙතන අර්තාල් ෆයර් කියලා තියෙනවා මේක කොයි වෙලාවකත් පිටිපස්සේ තියන්න එපා මොකද වින් දෙන්න මේ පැත්තilla මේ පැත්තට සෝ මේ පැත්තilla මෙතන මේක end එකේ තියෙන හින්දා මේ වින්ඩත් එක එලියට ගියාට ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේක ඇතුලේ තිබ්බ මේ towels වලට එක්ක tents වලට මේක ඇවිලෙන්න පුළුවන් මේ කුලගත් එක්ක. සෝ මේ තියෙන්නේ ඔකටගේ tents ඊට පස්සේ store room එකක් ඊට පස්සේ වෙනම camp fire කරන්න පුළුවන් පොඩි තැනක් ඊට පස්සේ kitchen එක මෙතන මේ bins ටික එන්න ඕනේ wet pit එකයි dry pit එකයි මෙතන මේ kitchen එක ගාවට. I think ඔය වගේ ඔහොම තමයි camp layout එක යන්නේ. ඊට පස්සේ dining කරන තැනක් වෙනම මෙහෙම. Normally අපි හැම camp එකකම ගියපුවම අපි මේ setup එක තමයි තියෙන්නේ. So මෙතන අපේ meetings ගන්න පුළුවන්. මෙතන තමයි මේක තමයි portable flag post එක. නැත්නම් portable flag pole එක. මේක දිනම් මෙතන portable නෙමේ. මෙතන pegs ගහලා මේක stand කරලා තියෙන්නේ මම ඉස්සරහට පෙන්වන්නම්. I think මේක තමයි layout එක ඔකට පොඩ්ඩක් මේක ඔළුවේ තියාගන්න කොහොමද වෙන්නේ කියලා. සාමාන්‍ය kitchen එක ගාවද රිකාවට petrol tanks දාන්නේ නැහැ store room එකක් තමයි තියන්නේ. kitchen එකට ළඟින් තමයි dining table එක තියන්නේ. ඊට පස්සේ එතනින් එහා පැත්තේ තමයි wash basin එහෙම තියෙන්නේ. ඒ කියන්නේ wet pit dry pit හරිය තමයි wash basin එහෙම තියෙන්නේ මෙතන. ඒකත් පොඩි mistake එකක් තියෙනවා මෙතන. ඔහොම තමයි ඊටු ටික වෙන්නේ. ඊට පස්සේ මේ තියෙන කෑම් ගැජට්ස් ටිකක් මං රියල් පික්චර්ස් ටික දැම්මේ නැහැ. ඔකට අයිඩියා එකක් ගන්න මේ ඇඳපු පික්චර්ස් වගේ තමයි මෙතන තියෙන්නේ. සෝ මේ කිචන් එකේදී අපි normally යූස් කරන්න මේ වගේ ස්ට්‍රක්චර් එකක්. සෝ අපිට කැම්ප් එකක් දාන්න පුළුවන් කෝප්ප දාන්න පුළුවන්. මොකද අපේ කැම්ප් එකට අපි normally more than 50 scouts ලා වගේ යනවා. සෝ මේක ලොකුට අපි ගහනවා. I think මේකෙත් තමයි හැමෝම ස්ටෝ කරන්නේ. ගෙදරින් මේස හෝ පුටු කිසි දෙයක් අපි අරන් යන්නේ නැහැ. ඊට පස්සේ wash basin එකක් අපි normally තියෙනවා towels දාන්න වෙනම. ඊට පස්සේ wash basin එක ඊට පස්සේ tool rack එක අපි ගෙනියන හැම tool එකක්ම
අපි රැක්කේක ගහනවා නැත්තං එල්ලනවා එක එක මෙතඩ්ස් තියෙනවා මේ මේ ටූල් රැක්ස් හදන්න මේක සමහර කට්ටිය ක්‍රියේටිව්ලි හදනවා මෙතන මේ තියෙන නෝමල් මේ ස්ට්‍රක්චර්ස් ටිකක් මේ වගේ වෙන්න ඕනේ කියලා බට් මීට වැඩි ක්‍රියේටිව් කැම් ගැජට්ස් තියෙන අතිතරම් ඊට පස්සේ නෝටිස් බෝඩ් එකක් තියෙනවා ඊට පස්සේ මේ හැංගර් එකක් ඊට පස්සේ ෆයර් ප්ලේසස් ඊට පස්සේ මේක තමයි පෝටබල් ෆ්ලැග් පෝල් නැත්නම් පෝටබල් ෆ්ලැග් පෝස්ට් කියන්නේ මේකෙදි තමයි මම අර කිව්වේ මෙතන තමයි රවුන්ඩ් ටර්න් ඇන් 2 හාෆ් හිචර්ස් ගහන්නේ මෙතනදී අපි ක්ලෝ හිච් ගහනවා මෙතනදී අපි රවුන්ඩ් ටර්න් ඇන් 2 හාෆ් හිචර්ස් ගහනවා සෝ මේක මේ ටේබල් එකක් බෙන්චර්ස් එක තියෙන්නේ සීට්ස් එක ඉතින් මේක අපි ඩයිනින් වලට ගන්නෙ කොහොම තමයි මේ කැම් ගැජට්ස් ටිකක් ඊට පස්සේ කැම් ගැජට්ස් වලට පස්සේ නෝමලි ඔය කට්ටිය කොයි හරි කැලේක යනවා නම් ඔය කට්ටිය නවතිනවා නම් මෙච්චර කැම් ගැජට්ස් ඔය කට්ටිය ඕනේ නැහැ මොකද ඔය කට්ටිය උඩරිම 1 day නැත්තම් 2 day උඩරිම ඉන්නේ මොකද දවස් ගණන් ඔය කට්ටිය ඉන්නේ නැහැ කැලෑවල් වල ඉතින් ඔය කට්ටියට ගොඩාක් ඒ වගේ දේවල් වලදී ඒ කට්ටිය ගියාට පස්සේ කැම් ගැජට්ස් ගහන්න වෙලාවක් නැති වෙයි සෝ ඔකට කැම් ගැජට්ස් ඕනෙම නම් විතරක් ඔය කට්ටියට ගහන්න පුළුවන් ඔය කට්ටියගේ පහසුවට හරිද ඒකයි මම ඔය කට්ටියට පොඩ්ඩක් පොඩි දාලා අයිඩියා එකක් ඔය කට්ටියට දුන්නේ කැම් ගැජට්ස් ගැන නැත්නම් ඔය කට්ටියට ලොකුවටම මේක අවශ්‍ය වෙන්නේ නැහැ මොකද ඔය කට්ටිය ගොඩක් දවස් ඉන්නේ නැති හින්දා next මේ වැතර මේ බෑක්වර්ඩ් බර්න් කුකින් කියන්නේ මොකද්ද කාට හරි අයිඩියා එකක් තියෙනවද මේක තමයි අපේ session එකේ last day so කවුරු හරි මේ බෑක්වර්ඩ් බර්න්ස් කුකින් කියන්නේ මොකද්ද කාට හරි අයිඩියා එකක් තියෙනවද කියන්නේ අපි දැන් කොහේ හරි කැම්ප් එකකට ගියාම අපේ ඔය kitchen එකේ පාවිච්චි කරන දේවල් නැතුව එතන අපට තියෙන දේවල් වලින් ප්‍රේම ප්‍රයෝජන අරගෙන අපි මොන හරි වෙලා ගන්න හරි හරි අනේ thank you හරියටම හරි මේ බෑක්වර්ඩ් බර්න් කුකින් කියන්නේ භාජන නැතුව පිසීම භාජන නැතුව ආහාර පිසීම හරිද මේක තමයි සරලම දේ ඇත්තටම මේ බෑක්වර්ඩ් බර්න් කුකින් කියන එකේ තේරුම අපි normally cutlery ඒ කියන්නේ අපි sauce pans හරි pans හරි aluminium ඔය තියෙන මුට්ටි අපි කිසි දෙයක් use කරන්නේ නැතුව අපේ එදිනතා ඒ කියන්නේ අපේ මේ meal එකට ඕන කරන දේවල් අපි උයා ගන්න වෙන use කරන වෙන ක්‍රමයක් backwood burn cooking කියන්නේ ඉතින් අපිට මේ වෙලාවේදී කවුරු හරි මෙතන කවුරු හරි backwood burn cooking කරලා දෙනවා ඒ කියන්නේ gedara hari වෙන කොහේ හරි භාජනයක් නැතුව ඔය කට්ටිය මොනවාම හරි දෙයක් උයලා දෙනවා කවුරු හරි මට කවුරු හරි ඉක්මනට reply කරන්න භාජනයක් නැතුව මොනවාම හරි කෑමක් ඔය කට්ටිය උයලා තියනවද පොඩි දෙයක් හරි ගමන්න හරි කවුරුත් reply එකක් නැහැ කවුරුත්ම උයලා නැහැ වගේ හරි ගමන්න ඒ වුණාට ඔය කට්ටිය ගොඩක් බහුතරයක් උයලා ඇති ඔය කට්ටිය ඔය barbecue දාන්නේ ගල් අඟුරු වල හරි ඔය කට්ටිය ඔය එලි එලි මහානක බාබිකියු දාන එකත් මේ ක්‍රමයට අයිති වෙන එකක්. ඉතින් මේකෙදි මේකට අපි කියනවා තව වනවාසියාගේ ආහාර පිසීම කියලාත් කියනවා. ඉස්සර කාලේ වැද්දෝ ඒ කට්ටියට මුට්ටි එහෙම තිබ්බේ නැහැ නේ. සෝ ඒ කට්ටිය එක එක මෙතඩ්ස් වල පාවිච්චි කරලා ඒ කට්ටියගේ meals ටික ඒ කට්ටිය සකස් කරගෙන ඒ කට්ටිය කෑවා. සෝ අපි වනවාසියාගේ ආහාර පිසීම භාජන නැතුව ආහාර පිසීම කියලා අපි කියනවා. ඉතින් මේකෙදී අපි යූස් කරනවා normally අපි foil ගෙනියන්න පුළුවන්. සෝ අපිට මුට්ටි වෙනුවට අපිට foil ගෙනියන්න පුළුවන් සහ පළතුරු එළවලු අපිට යූස් කරන්න පුළුවන් මුට්ටි වෙනුවට. අපි normally cams එහෙම යද්දී කියන්නේ one night එහෙම ඉඳ යද්දී 100 200 යන්නේ නැහනේ. ෆොරස්ට් එකට එක හයික් එකක් යද්දී අපි කොහෙවත් යන්නේ නැහැ 100 200 ලොකු නයිට් එකක් ඉන්න. සෝ අපිට පොඩි පෙට්‍රල් එකක් ඒ කියන්නේ පොඩි ටීම් එකක් යද්දී අපිට පුළුවන් මේ වගේ දේවල් අත්හදා බලන්න නේචර් එකට හානි නොකර ඒ කියන්නේ එන්වයරන්මන්ට් එකට හානි නොකර මේ දේවල් අපිට කරන්න පුළුවන්. ඉතින් අපි අපිට යූස් කරන්න පුළුවන් ඇලුමිනියම් ඊට පස්සේ
මංකිවගේ පළතුරු එලවලු අපිට යස් කරන්න පුළුවන් සහ ඇතිලි ගල් අපිට යස් කරන්න පුළුවන් ඉතිං මේක ගොඩක් ඉන්ට්‍රස්ටිං ඔයකටයට පුළුවන් ගෙදර ඉස්සල්ලාම මේක පිට කරන්න ඉස්සල්ල ඔකට පුළුවන් මේක ගෙදරදි අත්හදාවලන්ඩ ඉතිං අපේ ස්කවට්ස් අපේ පොඩි ළමයි හිටන් අපේ ඉස්කෝලේ අපි අපේ කෑම් සේම කරද්දි අපි මේ කරනව නෝමලි ඉතිං එකක් කෑම ගොඩක් ගුණයි මොකද පිච්චෙන්ඩ නෑ කිසි දෙයක් අනිත්තක මේක චුට්ටක් වෙලා ගියාට හොඳට අපට ගන්න පුළුවන් කරවෙන්නේ නෑ හරියට හැදුවෝ ඊට පස්සේ අපට මේක ඒ කියන්නේ අපිට එක එක විදිහට හදාගන්න පුළුවන් ඉන්ට්‍රස්ටිං විදිහට සෝ අපට පුළුවන් භාජන නැතුව ඊවන් අපිට පුළුවන් බත් එකක් වුණත් උයන්න භාජනයක් නැතුව ඔකට හිතන ඇති මස් මාළු විතරක් අපට හදාගන්න හදන්න පුළුවන් කියලා බට් මස් මාළු විතරක් නෙමෙයි අපිට පුළුවන් බත් එකක් චිකන් කරි එකක් වුණත් ඊට පස්සේ ඩාල් හරි ඔම්ලට් ඔය කි හැම දෙයක්ම අපි ටෙස්ට් කරලා තියෙනවා මේ භාජන නැතුව කියලා ඉතින් ඔය කට්ටියටත් පුළුවන් මේ භාජන නැතුව යන්න ඉස්සල්ලා ගෙදරදී පොඩ්ඩක් ටෙස්ට් කරන්න එක යාළුවොත් එක්ක ඊට පස්සේ ඔය කට්ටියට පුළුවන් ඔය කට්ටිය හයිකින් එහෙම යද්දී ඔය කට්ටියට පුළුවන් මේක ටෙස්ට් කරන්න නෙක්ස්ට් මේ තියෙන උණ බටයක් පළල තමා මේ හදලා තියෙන්නේ ඒ කට්ටිය මේ කෑම මේකෙදී අපිට පුළුවන් උණ බටේ උඩ කෑල්ලයි මෙතන යට කෑල්ල කොහොමත් තියෙනවා මෙතන උඩ කෑල්ල අපිට ගලවන්න පුළුවන් ඊට පස්සේ උඩ කෑල්ල ගානට කපලා අපිට පුළුවන් මේකට හාල් එහෙම හොදලා දාලා ආලුවේ වතුරයි දාලා අපිට පුළුවන් බත් එකක් උනත් හදාගන්න හරිද මේ තියෙන එක ක්‍රමයක් මේ බත් එකක් හදාගන්න නැත්නම් අපිට පුළුවන් වට්ටක්ක ගෙඩියක් උනත් ඇතුළ සුද්ධ කරලා අරගෙන හදාගන්න ඉතින් මේ තියෙන ඔම්ලට් එකක් දාන්න පුළුවන් විදිහ අපිට පුළුවන් අලගෙඩියක් අරගෙන අලගෙඩිය ඇතුළ සුද්ධ කරලා ඇතුළට ඔම්ලට් එකට ඕන කරන හැම දෙයක්ම දාලා මිත්‍රේ ගහලා දාලා ලුණු වනම්මන ඔක්කොම දාලා ඉරටු දෙක මෙතන පියන තියෙනවා පියන උඩින් තියලා ඉරටු දෙකක් තුනක් ගහලා ඊට පස්සේ මේ වටේ පුළුවන් හුඹස් මැට්ටෙන් චුට්ටක් කවර් කරන්න මොකද මේක ගැලවෙන නිසා ඒ වගේ එක එක මෙතඩ්ස් ගොඩාක් තියෙනවා සෝ මේ තියෙන්නේ කොහෙන්වත් ඉන්ටර්නෙට් එකෙන් අරන්වත් කොහෙන්වත් කොපි කරලවත් එහෙම නෙමෙයි මේ තියෙන මේ අපේ ස්කවුට්ස්ලා ඉන්නේ ස්කවුට්ස්ලා සහ ප්‍රිෆෙක්ස්ලා අපේ ඉස්කෝලේ සෝ මේ තියෙන්නේ ඒකට සොසේජස් රොටි ඊට පස්සේ ලුණු මිරිස් එහෙම ඒකට හදලා තියෙන්නේ මේක අපි අපේ ට්‍රේනින් කැම්ප් එකදී මේ චිකන් එකක් හදපු එක ෆිෂ් රොටි ඊට පස්සේ මේ තියෙන්නේ තේ වගේ දේවල් මේ අපේ ට්‍රේනින් කැම්ප්ස් වලදී අපි කරන දේවල් තමයි මේ තියෙන්නේ හරිම ගුණයි සහ මාරම රසයි මේ ක්‍රමයෙන් මොකද ඔයිල් එහෙම ලොකුවට අපි යූස් කරන්නේ නැහැ ඔයිල් චුට්ටක් ගානවා විතරයි මොකද මේ ෆොයිල් එක ඇලෙන හින්දා ඉ තින් අපිට පුළුවන් නෝමලි මේ වගේ දේවල් අපිට ටෙස්ට් කරන්න ඊට පස්සේ මම ඔකට වීඩියෝ එකක් පෙන්වන්නම් ඔකට බලනවා ඇති කොහොමද මෙවුවා හදනව ඇත්තේ කියලා මම ඔකට පොඩි අයිඩියා එකක් පෙන්වන්න ඔකටට මම පොඩි වීඩියෝ එකක් පෙන්වන්නම්
මේකෙදි මට ඔයගට කියන්න එක දෙයක් අමතක වුණා. අපි නෝමලි මේ වගේ අඟුරු වලක් හදද්දී අපි මේක මේ වල හදන්නේ ස්විමින් පූල් එකක් විදිහට. ඒ කියන්නේ ෆ්ලැට් ඒරියා එකක් තියෙනවා භාගයක් යනකම්. ඊට පස්සේ එන්න එන්න ඩීප් වෙනවා. ඒ කියන්නේ ඩීප් එකක් තියෙනවා නෝමලි ස්විමින් පූල් එකත්. ඒ වගේම තමයි මේ වලත් අපි හදන්නේ. මොකද දන්නවද මේකෙදි අපිට රොටි එකක් අපි නෝමලි මේක අපි අඟුරු වලක් තමයි අපි හදාගන්නේ. ගොඩක් ෆයර් තියෙන්න බෑ, කියන්නේ ගින්දර තියෙන්න බෑ. අපි ඔක්කොම මේ අඟුරු වලින් තමයි මේ වැඩ ටික කරන්නේ. මේකෙදි අපිට පුළුවන් බත් එකක් චිකන් එකක් මේ ඩීප් තැන හදාගන්න. ඊට පස්සේ අපිට පුළුවන් බිත්තරයක් වගේ දෙයක් මේ ඩීප් නැති තැන, කියන්නේ ෆ්ලැට් ඒරියා එක වගේ හදාගන්න. මොකද මේ හරිය ගින්දර සැර අඩුයි, මේ හරිය ගින්දර සැර වැඩි. සෝ අපිට පුළුවන් ඒක ඊවන් අපිට මොනවාම හරි දෙයක්, ඒ කියන්නේ බත් එකක් වුණත් බත් එක ඉදෙන් ටිකක් වෙලා යනවා. සාමාන්‍ය විනාඩි 20ක් ඇතුළත අපිට ගන්න පුළුවන්. ඉතින් අපිට පුළුවන් මේකේ අඟුරු චුට්ටක් මේ පොඩ්ඩක් අයින් කරලා අර වට්ටක්ක ගෙඩිය ඇතුළේ තියෙන බත් එක, ඒ කියන්නේ වට්ටක්ක ගෙඩිය පිටින් ඒ අර වලට දාලා අඟුරු ඒ කුඩටත් දාන්න. අන්න ඒ වගේ මෙතඩ්ස් අපිට පාවිච්චි කරන්න පුළුවන්. අපිට මොකද මේ වගේ වලක් අපි හදන්නේ අපිට අර ගින්දර ඇඩ්ජස්ට් කරගන්න. අපිට නැහැ වෙන මෙතඩ් එකක්. සෝ අපි මේ විදිහට තමයි ෆ්ලැට් ඒරියා එකයි ඊට පස්සේ එන්ඩ් එන්ඩ් ස්ලෝප් එකයි අපි යූස් කරන්නේ මේ අඟුරු වලේ අපිට ඕන ඕන තැන් වලට. එතකොට අපි දන්නවා මේ තැන ගින්දර අඩුයි, මේ තැන ගින්දර වැඩි. සෝ අපිට ලේසියෙන්ම මේ දේවල් ටික හරියට ඔබ්සර්ව් කරොත් අපිට ටග් ගාලා මේ හැමදේම කරන්න පුළුවන්. අනික මේ දේවල් ප්‍රැක්ටිකලි කරන්න පුළුවන් දේවල්. ඒකයි මං කිසි තැනකින් ෆොටෝස්වත් වීඩියෝ එකක් වීඩියෝ ක්ලිප්ස්වත් මේ අරගෙන ඔකට පෙන්වුවේ නැත්තේ. මොකද සමහර කට්ටිය හිතන්න පුළුවන් මේ දේවල් ප්‍රැක්ටිකල් නෑ, එක්කෝ මේව වීඩියෝස් විතරයි කොහෙන් හරි තම්බල ගෙනල්ලා මේව හදනවා කියලා. නෑ, මේ දේවල් ඇත්තම කරන්න පුළුවන් ඔය කට්ටිය ටෙස්ට් කරන්න. ඉතින් මේ ළමයි ටිකත් මේ ඕම්ලට් එකයි බිත්තර තම්බපු එව්වයි. ඊට පස්සේ සොසේජ් එක ඕනෙක කෙනෙක්ට කරන්න පුළුවන්. ඒක ගොඩක් මෙතඩ්ස් වලින් කරන්න පුළුවන්. අපිට පුළුවන් මේ ෆොයිල් එක යූස් කරන්නේ නැතුව කෙහෙල් කොලේ යූස් කරන්න පුළුවන් අපිට. ඊට පස්සේ කෙහෙල් කොලේ යූස් කරනවා අනිවාර්යෙන් පත්තර අපි යූස් කරනවා. පත්තර අපි තෙමලා තමයි අපි යූස් කරන්නේ මෙතනදී, නැත්නම් පත්තරේ ඇවිලිනවා. ඉතින් බැක්වර්ඩ් බන් කුකින් වලට පොඩ්ඩක් ඉන්ට්‍රස්ට් නම් චුට්ටක් නෙට් එකේ හොයලා බලන්න. මොකද මේ වෙලාවේදී හැම කෑමක්ම හදන හැටි අපිට කියන්න අමාරුයි, කියලා දෙන්න අමාරුයි. ඉතින් ඉන්ට්‍රස්ට් තියෙන කට්ටිය ඉන්නවා නම් චුට්ටක් බලන්න. මේ ටික තමයි නෝමලි මේකේ සමරයිස් කරලා කියන්න තියෙන්නේ. එහෙනම් මෙතනින් සෙෂන් එක මම ඉවර කරනවා. ඔකට මොනවා හරි අහන්න තියෙනවා නම් ඔකට අහන්න පුළුවන්. ඔව්, බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා ශමින් මහමඩ් මහතා ඔබට. ඉතාමත් බාධක මැදේ වුණත් ඉතාමත් හරවත් සහ ඉතාමත් වැදගත් වෙන දැනුම් සම්භාරයක් ඔබ අපට ලබා දුන්නා. ඉතින් ඒ වෙනුවෙන් ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අපගේ වය එක්ස්ප්ලෝරර් සංගමයේ වෙනුවෙන් මම මේ වස්තවයේ අවස්ථාවක් කරගන්න ඔබට ස්තුතිවන්ත වෙන්න. ඒ වගේම මා ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා ඇතුගල්පුරවර පයිනිය ඩිස්ත්‍රික් රෝවර් ක්‍රූහි නිලංජනී ස්වර්ණචාපා සහෝදරියට ස්තුති කතාව ඉදිරිපත් කරන්න. චාපා මං හිතන මයික් එක මියුට් වෙලා තියෙන්නේ. සෝරි. කියලා දැනගෙම අවසරයි. ඊය දිනේ වගේම අද දිනේත් ගවේෂණය සම්බන්ධයෙන් හරවත් වගේම ඉතාම වැදගත් දේශනයක්
අති සාර්ථකව පවත්වන්නට අපිට හැකියාව ලැබුණා. ඉතින් ඇත්තරම දේශනයකට එහා ගිහින් සහෘදත්වයෙන් හයිකින් සහ කැම්පින් සම්බන්ධයෙන් අත්දැකීම් අප සමග බෙදා ගනිමින් එක්ව ශමීම් අහමද් සොයරාට ගෞරවණීය ස්තුතියක් පුදු කර සිටිනවා. ඒ වගේම වයඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති වෛද්‍ය සජීව බෝවත්ත මහතාටත් වයඹ විශ්වවිද්‍යාලයේ වයා එක්ස්ප්ලෝරස් සංගමයේ උපදේශක වෛද්‍ය තුසිත සෝමරත්න මහතාටත් ඇතුගල්පුර පයනියස් ඩිස්ත්‍රික් මානවක බාලදක්ෂ සමාජයේ මානවක බාලදක්ෂ ආචාර්ය චානකල් ආචාර්යතුමාටත් ඇතුගල්පුර පයනියස් බාලිකා ඩිස්ත්‍රික් මානවක බාලදක්ෂ කිරීමට කැප වූ වයඹ විශ්වවිද්‍යාලයේ වයා එක්ස්ප්ලෝරස් සංගමයටත් ඇතුගල්පුර පයනියස් ඩිස්ත්‍රික් මානවක සමාජයේ මානවකීන්ටත් ඇත්තරම තාක්ෂණික දෝෂයක් ඇති වුණත් අවසානයේත් එක්කත් එක්ක සම්බන්ධ වෙලා හිටපු සහභාගී ඔබ සියලු දෙනාටත් අපගේ ස්තුතිය මේ අවස්ථාවේදී පොදු කර සිටිනවා. බොහොම ස්තුතියි. බොහොම ස්තුති වන්දනා. ඒ වගේම හැමෝගෙන් පුංචි ඉල්ලීමක් තියෙනවා. පුළුවන් නම් හැමෝම වීඩියෝ එක ඔන් කරන්න මද වේලාවකට ගෲප් ෆොටෝ එකක් ලබා ගැනීම සඳහා. හැමෝගෙම ඉල්ලා සිටි බිහින් ස්තුති වන්ද වෙනවා. නැවතත් මේ වගේම හරවත් වැඩසටහනකින් නැවත හමු වෙනතුරු ඔබ සියලු දෙනාටම සුභ රාත්‍රියක් වේවා.